වතිකානෝ කියන්නේ ලෝකේ කුඩාම රාජ්‍යය. ඒ පාප් වහන්සේගේ නිවහනයි. ක්‍රිස්තු වර්ෂ 1500 ආසන්න කාලේ මෙහි ඉදිකිරීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මයිකල් ආන්ජිලෝගේ මූර්ති වලින් හා ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍ර වලින් වතිකානෝ අද්විතීයත්වයට පත් වෙන්නේ මේ කාලේ. එදා සාර්සිය 75 ඉපදෙන මයිකල් ආන්ජලෝ කුඩා කලම ඔහුගේ මව මිය යනවා. ඉතින් ඔහු හැදෙන්නේ කිරිමව කෙනෙක් ළඟ. මේ කිරිමවගේ සැමියා දක්ෂ ගල් බඩුවෙක්. කුඩා මයිකල්ට මූර්ති කැටයම් කිරීමට ආභාෂය ලැබෙන්නේ ඔහුගෙන්. මයිකල් බොහොම තරුණ කාලෙමයි පියටා ඩේවිඩ් වගේ විශිෂ්ට මූර්ති කීකරුණෙන් නිර්මාණය කරන්නේ. මේ කාලේ චිත්‍ර හා කැටයම් සඳහා ආදර්ශ ලෙස සැබෑ මිනිස් රූප යොදා ගැනීම පාපයක් ලෙස සලකා ඒ තහනම් කරලා තිබුණේ. මයිකල් කලේ මృత ශරීරාගාරේ මුරකාරයට අල්ලස් දීලා මල සිරුරු අරගෙන ඒවා ගලාගෙන යන ජලයෙන් හෝදලා ඒවා කපා කොටා මිනිස් සිරුරේ විවිධ නිරීක්ෂණේ කිරීමයි. මේන් නිවැරදිව මිනිස් රූප මූර්තිමත් කිරීමට ඔහු පුහුණුව ලබනවා. ඔහුගේම නිර්මාණ සැලසුමක් අනුව ගොඩනගෙන සාන්ත පීතර් බැසිලිකා දෙව්මැදුර හදන්න ගිහින් පාප්පහන්සේ දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පානවා. ඒ මොහොතේ පාප්පහන්සේ මහජනතාවට ආරාධනා කරනවා පල්ලිය හදන්න ආධාර කරන්න කියලා. එහෙම කළාම තමන් කරන සුළුපව් මකා ගන්නත් ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා කියලා ඔහු මතක් කරනවා. මයිකල් ආන්ජිලෝට කියනවා කිරිකනුඩ ගන්න විදිහක් නැති නිසා කළුගල් වලින් ප්‍රතිමා නිර්මාණය කරන්න කියලා. ඔන්න ගැටුම ඇති වෙන තැන. කලාකරුවාගේ අභිමානය බොහොම ඉහළින් නැගී සිටිනවා. තමන්ගේ නිර්මාණ කිරිගනුඩවල මිස කළුගල්වල නොකරන බව ඔහු තරයේ කියා සිටිනවා. මේන් කෝපයට පත්වන පාප් වහන්සේ ඔහුට අනකරන්නේ එසේනම් මින්පසු පල්ලියේ චිත්‍රඳීම ඔහු විසින් කළ යුතු බවයි. සිතුවම් නිර්මාණය පිළිබඳ මයිකල්ගේ ආකල්ප මදක් පහත් එකක්. මේ නිසා මූර්ති කැටයම් කිරීමට වැඩි කැමැත්තක් දක්වූ මයිකල් ආන්ජිලෝට මේ පැවරීම දුෂ්කර දඬුවමක් ලෙසයි දැනුනේ. මීට අමතරව කලින් සිටි පාප් වහන්සේගේ සොහොන හැදීම හා තවත් බොහෝ අමතර කාර්යයන් පවරනවා. ඔහුට කිසිදු විවේකයක් ලැබෙන්නේ නැහැ. වඩාත් වෙහෙසකරම කාර්ය වන්නේ සිස්ටීන් දේවස්ථානයේ සිවිලිම සිතුවම් කිරීමට පැවරීමයි. අති විශාල සිවිලිමේ පලංචි බැඳ උඩුබැලි අතර හිඳ මුළු දවස මුළුල්ලේම චිත්‍ර ඇඳීම කියන්නේ මොනතරම් දුෂ්කර කටයුත්තක්ද කියලා හිතාගන්නත් බෑ. ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කරගන්න පහළට බහිනවා කියන්නේත් බොහෝ වේලාවක් ගතවන අපහසු කාර්යයක්. එක දිගට මේ විදියට චිත්‍ර ඇඳ මයිකල් ආන්ජිලෝගේ ඇස්පෙනීම අඩපණ වෙනවා. ශාරීරිකව වගේම මානසිකවත් ඔහු බෙහෙවින් දුර්වල වෙලා හිටියේ. චිත්‍රය නිම වෙන වසර ගණනාවක් ගත වෙනවා. අවසානයේ පලංචි ගලවා ඉවත් කරනවා. මොකද්ද මේ? අවසන් මිනිස්ජය චිත්‍රයේ නැගී සිටින සියලුම කාන්තාවන් හා පිරිමි නමු නිර්වස්ත්‍රයෙන්. පල්ලිය තුල නිර්වත් රූප? ඇයි මේ? මිනිසුන් මේ ලෝකේ උප්පත්ති ලබන්නේ ඇඳුම් එක්ක නෙවෙයි. මයිකල් ආන්ජිලෝ බොහොම සැහැල්ලුවෙන් උත්තර දෙනවා. අවසන් මිනිස්ජය නිරූපණය කරන්නේ මුළු මිනිස් සංහතියම මිනිස්ජය කරන ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම. එහිදී යහපත් අය දකුණු පැත්තෙන් ස්වර්ගයට යනවා. අයහපත් අය වම් පැත්තෙන් නිරයට යනවා. මේ මිනිස් රූප අතර සෙල්ෆ් පෝට්‍රේට් එකක්. එහෙම නැත්නම් තමන්ගේම රූපයක් රහසින් එක් කිරීමට මයිකල් ආන්ජිලෝ කටයුතු කරලා තිබුණා. කිසිවෙක් විසින් එසවීමට උත්සාහ කරන හොඳටම වැහැරුණු මයිකල් ආන්ජිලෝගේ හමක් පමණක් වූ සිරුර කියාපාන්නේ පාප් වහන්සේ විසින් තමා වෙත ගෙනා පීඩනය කොයි තරම්ද කියලා. චිත්‍රයේ පෙනුනේ ඔහු නැගී සිටීම ප්‍රතික්ෂේප කරන බව. ඔහු නිහඬව විරෝධය ප්‍රකාශ කරුවේ ඒ විදිහට. අනික් පසේ නිර්වත් රූප. මේ නිර්වත් රූප නිසා පූජකවරු දේවස්ථානය ඇතුළට ආවේ බිම බලාගෙන. පාප් වහන්සේ තීරණය කරනවා වෙනත් චිත්‍ර ශිල්පීන් යොදලා මේ නිර්වත් රූප වලට ඇඳුම් අඳින්න. ඒත් ඒ කාලේ සිටිය චිත්‍ර ශිල්පීන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරුවේ මයිකල් ආන්ජිලෝගේ චිත්‍රයකට අත තැබීමත් පාපයක් කියලා. ඔවුන් ඒ තරමට ඔහුට ගෞරව කළා. තවත් අවුරුදු 200ක් ගියාට පස්සේ තමයි පසුකාලීන චිත්‍ර ශිල්පීන්ට කියලා මේ මිනිස් රූප වලට සලු පෙළඳුවේ. වතිකානෝට යන ඔබට ඒ අලුතින් ඇඳ සලු ටික හොඳට පෙනේවි. ඒත් ඔබ දකින්න උත්සාහ කරන්න ඕනේ ඒ සලු වලට යටින් තියෙන මයිකල් ආන්ජිලෝ සිතුවම් කිරීමට උත්සාහ කළ යථාර්ථයයි.